ඉතින් ඔන්න දැන් තමයි ට්‍රේන් එකෙන් බැස්සේ. ඉතින් දැන් වෙලා හරියටම 5යි 5ට කාලක් විතර තියෙනවා. ඉතින් කෝච්චිය පැය කාලක් පැය විනාඩි 20ක් විතර ඩිලේ වුණාද? ඉතින් හේතුව නම් මම දන්නේ නැහැ හරියටම කියන්න මොකද කියලා. හැබැයි රුමේනියාවේ ට්‍රේන් සාමාන්‍යයෙන් කවදාවත් ඩිලේ වෙලා ස්ටේෂන් එකට දාන්නේ නැහැ. ඉතින් අද පොඩ්ඩක් අර වැස්සත් එක්ක පොඩි සිග්නල් මොකක් හරි අවුලක් තියෙනදි ඉතින් කොහොම හරි ඔන්න මම දැන් තිබිෂවර වලට ඇවිල්ලා ඉන්නේ කොහොම හරි. ඉතින් දැන් ඇකමඩේෂන් එක, ඒ කියන්නේ ඇකමඩේෂන් එක කියන්නේ මම අද බුකින් දාපු රූම් එකට යන්න ඕන. ඉතින් මම බුකින් දාපු රූම් එකට මම කොහොමත් ඉන්ෆෝම් කරා අද ටිකක් ලේට් වෙලා තමයි මට චෙක් ඉන් වෙන්න කියලා. මොකද මේ ට්‍රේන් එකේ ඩිලේ එකත් එක්ක. ඉතින් අපි ඉස්සෙල්ලාම ගිහිල්ලා බලමු. මොකද පරක්කු වෙන හින්දා ඉස්සෙල්ලාම යන්න ඕන රූම් එකට. ඉස්සෙල්ලාම ගිහිල්ලා බලමු රූම් එකට කොහොමද රූම් එක කියලා. ඉතින් ඉක්මනට යන්න ඕන මොකද දැන් වෙලාව හරියටම 5යි වෙලාව. ඉතින් යන් ගිහිල්ලා රූම් එකට ගිහිල්ලා බලමු කොහොමද කියලා රූම් එක. පාර්ට්මෙන්ට් එක තමයි මේ, ඒ කියන්නේ මෙතන තියෙන පාර්ට්මෙන්ට් හතක්, ඒකේ තුන්වෙනි එකේ තමයි මම ඉන්නේ. ඉතින් මට බුකින් එකේදී කෝඩ් එකක් දීලා තිබ්බා මෙතන ගහන්න. ඉතින් ඒක ගහලා මේක ඇරලා යතුරු ගන්න ඕන. ඉතින් දැන් කතරල ගිහිල්ලා බලමු කවද මේක දෙක. ඒක තමයි තුන්වෙනි කාමරේ. ඔන්න මේක තමයි කාමරේ. ඉතින් ඔන්න ෆ්‍රිජ් එකක් තියෙනවා. එන්ට්‍රන්ස් ඩෝර් එකේ ගාවින්ම තමයි තියෙන්නේ ෆ්‍රිජ් එක තියෙනවා. ඊට පස්සේ කබඩ්, ඊට පස්සේ සිංක් එක තියෙනවා. ඊට පස්සේ හොට් ප්ලේට් එකක් තමයි තියෙන්නේ. ඉතින් හැඳි ගෑරපු චයි වර්ග දෙකක් තියෙනවා. චොකලට් බෝඩ් ඩැම්පින්ග්ක් තියෙනවා. තෝඩ පෑන් එකක්, කොෆි හදන එකක් තියෙනවා. ඩස්ට්බින් එක තියෙනවා. ඒකෙ මුකුත් නෑ. කිට් මුකුත් නෑ. ඉතින් ටේබල් ඕනක් කෝප්ප තියෙනවා. ඉතින් මෙතන මේව තියෙනවා, මේ වීදුරු දෙයක්. ඉතින් ටේබල් එකක් තියෙනවා. එතකොට මෙතන කබඩ් එකක් තියෙනවා. ඒකේ තියෙන ඔක්කොම කොට්ටද. ඊට පස්සේ මේ තමයි බාත්රූම් එක. ඔන්න ඔහම තමයි බාත්රූම් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න ඔහමයි. ඉතින් බලමු මේකේ සනි ඩබල් මිට් ඩබල් රූම් එකක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ ඇඳ ලොකු රූම් මේ ඇඳක් නෙමෙයි තියෙන්නේ. ඉතින් ඩබල් එකක් තියෙන්නේ. ඒක මම දැක්කේ නෑ හරියටම බුකින් නෑ දාදි. ඒක අවුලක් නෑ. ඉතින් කබඩ් එකක් තියෙනවා, හැංගර්ස් තියෙනවා. ඉතින් මේක තමයි ඇඳන් දෙක. කැමති නම් ඉතින් මේ දෙක එකට කරගෙන නිදාගන්න පුළුවන්. මෙතෙන් ජනේලයක් තියෙනවා.
ඉතිං පාර්ටමන්ටේනවා ඇවිල්ල ඉන්න ඉති පාලට වෙන්නන්න යන්නේ කොහොමද පාර්මන්ඩි කියලා ඉති මම්පට බැලවා අවුලන්න පාර්ට්මන්ට ඇතන ගාන විදිහට ගොඩක් වටිනා මොකද හැමදේම අතරග දින ම මිස්තටි කියන්න අපි බල්ලමු කොහොම පාර්මන්ට කියලා ඉති ඔන්න මම එලියට ආවා මේ රැවෙන්න කලින් මොකද සීතල අල්ලන හින්දා රැවෙන්න කලින් ආවා ඉතින් දැන් ඉන්නේ හරියටම මම මේක තමයි ඉන්ට්‍රස් එක මෙතනින් තමයි ඉන්ට්‍රස් වෙන්න තියෙන්නේ ඉතින් ඉන්නේ තිමිශවාරවල තියෙන මේන් සිටි එක ළඟ තියෙන ඒ කියන්නේ මේන් රවුන්ඩ් අබවුට් එක ඉස්සරහා තියෙන මෝල් එකේ තමයි ඉන්නේ. ඉතින් මම ඉන්න අපාර්ට්මන්ට් එකේ ඉඳලා විනාඩි 20ක දුරක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා මේ මෝල් එකේ තත්ත්වය. ඔයාලට මේ මෝල් එකට එන්න ඒ කියන්නේ ඔයාලා බුකින් දාගන්න තනුව තව තැන් තියෙනවා ඒ කියන්නේ බුකින් දාගන්න තව තැන් මෙහි තියෙනවා ඉතින් ඔයාලට එනකොට ඔයාලට තව මෝල් එකක් තියෙනවා මේ සිටි එකේම ටිකක් ඈතට වෙන්න ඉතින් ඒකටත් යන්න පුළුවන් ඒකත් ලොකු මෝල් එකක් මේ හා සමානයි ටික මේක අලුත් ඒක පරණ මෝල් එකක් මේක අලුත් මෝල් එක ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා හැම මෝල් එකම හැම තියෙන අයිටම්ස් එක නගරෙන් නගරයට වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අනිත් නගරෙත් ඒ විදිහටම ඒ අනිත් දේවල් තියෙනවා. ඒ කියන්නේ එක්සැම්පල් එකක් ගත්තොත් ලිවයිස් කියන බ්‍රෑන්ඩ් එක තියෙන ෂෝරූම් එක මෙහෙ වගේම බුකාරිස් වලත් ඒ විදිහට මේ මෝල් එකේ තියෙනවා. ඉතින් ඒ හින්දා වෙනසක් වෙන්නේ නැහැ නගරෙන් නගරයට මෝල් වල. ඉතින් මෝල් එකේ එච්චරම බලන්න දෙයක් නැහැ මොකද මෝල් එකේ ඉතින් හැම තැනම තියෙන මෝල් ටික ඔක්කොම එක වගේ ඉතින් බලමු පොඩ්ඩක් ඇවිදලා මෝල් එකේ ඒකල ඉක්මනට ගෙදර යන්න ඕන මොකද සීතල වැඩි වෙන්න කලින්
ඉතින් නත්තල හින්දා මෝල් එකම සරසලා තියෙන්නේ නත්තල් විදියට. ඉතින් ඩෙකරේෂන් ඔක්කොම කරලා තියෙන්නේ නත්තල් ළඟ හින්දා. ඉතින් ඒ හින්දා තමයි සීතලත් වැඩි. ඉතින් තාඩියක් ඇවිදලා බලන්න ඕන වීඩියෝ කරන එක. වීඩියෝ කරන්න ගියපහම වැඩිය බලන්න කරන්න වෙන්නේ. ඉතින් ඒක ඉතින් හැමදාම වෙන දෙයක්. ඉතින් ඒත් ආසාවෙන් ඒ දෙ කරන හින්දා ඉතින් මේ ඒකට ආසාව තියෙන හින්දා ඒක අවුලක් නෑ. ඉතින් කරගෙන යන්න උලා. ඉතින් තාඩියක් ඇවිදලා බලන්න යන්න ඕන ගෙදෙට්ට. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න මෝලයට ගිහිල්ලා වටයක් දාලා කරලා ඇවිල්ලා වොෂ් එකකුත් දාගෙන ටීවී එක බලවලා හිටියේ. ඉතින් තේකුත් අදාගත්තා. ඉතින් මෝල් එක ඔයාලා දකින්න ඇති අලුත් මෝල් එක. ඉතින් ලස්සනයි ඇතුළ නත්තලට ළඟ හින්දා ඔක්කොම සරසර කරලා තියෙන්නේ. ඉතින් ලස්සන තියෙනවා මෝල් එක දැන්. ඉතින් මාත් බඩු ටිකක් ගත්තා ගෙදර ගෙනියන්න කියලා. ඉතින් ඉතින් දැන් තියෙන්නේ පොඩ්ඩක් හෙට මොකද වෙන්නේ කියලා පොඩි ප්ලෑන් එකක් දාගන්න ඕන ඔළුවට. මොකද හෙට දවසේ තමයි හොඳම දේවල් ටික කරන්න තියෙන්නේ. හෙට තමයි ඇවිදින්න කරන්න යන්න තියෙන්නේ. හෙට ඉස්සලාම නැගිටින්න ඕන උදේම. මොකද සාමාන්‍යයෙන් මම උදේම නැගිටින්නේ නැහැ. මේ සාමාන්‍ය ට්‍රැවල් එකක් ගියපු ගමන් දවල් වෙනකම්ම නිදාගන්න එක තමයි කරන්නේ හැමදාම ට්‍රැවල් එකක් ගියා. මොකද මේ එච්චරකට අර මේ රිලැක්ස් වෙන තැනකට ගිහිල්ලා වෙන තැනක ඉඳගෙන නිදාගෙන හැරනවා වගේ හමුදු ෆීලින් එකක් එන්නේ. ඉතින් මේ එහිඳා හෙට උදේම ෆස්ට්ලිම කරන්න ඕන දේ තමයි උදේම නැගිටින්න ඕන. මොකද හෙට උදේම පළවෙනිම දේ තමයි ඕල් ටවුන් එක ඇවිදින එක. තිබිසෝර වල ටවුන් එකේ ඇවිදින එක තමයි. ඉතින් ඔයාලට තිබිසෝර වලට ආවහම ඔයාලට බස් කාඩ් එකක් නැති වෙන්න පුළුවන්. ඔයාලා මොකද වෙන පැත්තක ඉඳන් එනවනම් ඔයාලගත්තේ බස් කාඩ් එකක් නැති වෙන්න පුළුවන්. ඒතෝ ට්‍රාන්ස්පෝර්ට් වලට පේ කරන්න වොරි වෙන්න ඕනේ නැහැ. මොකද ඔයාලගාව අනිවාර්යයෙන්ම බැංක් කාඩ් එකක් තියනවා නම් මෙහේ ඕනම බස් එකකට මෙට්‍රෝ එකකට කාඩ් පේමන්ට් එක දෙන්න පුළුවන්. බස් එකට නැගලා හෝ බස් එක නැගින්න කලින් හෝ කාඩ් එකෙන් පේමන්ට් එක දීලා රිසිට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඕනම තැනක ට්‍රැවල් කරන එක රුමේනියාවේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් හෙට උදේම ඕල් ටවුන් එකේ ඇවිදලා අයිඩියා එකක් තියෙනවා. මෙහෙ තිමිසෝරාවල් තියෙනවා ලොකු, ඒ කියන්නේ සිටි එක මැදින් යන ලොකු ගඟක් වගේ තියෙනවා. ගඟක් කියන්නේ ගඟක් නෙමෙයි, ඉතින් ඇලපාර වගේ තියෙන. ඉතින් ඒකේ බෝට්ටු යනවා. ඉතින් බෝට්ටු වලටත් ටිකට් අරගෙන බෝට්ටුවෙන් වෙන තැනකට යන්න පුළුවන් පහසුකම තියෙනවා වගේ දෙයක් මම දැක්කා මෙහි ට්‍රැවල් කෙනෙක් කරලා තිනවා. ඉතින් මට ඒකට ආස හිතිලා, ඉතින් මට ඒකත් කරන්න ආස හිතිලා මට ඒක තමයි දැන් ගොඩම ඔළුවේ තියෙන්නේ. ඕල් ටවුන් එක බල්ලා අනිවාර්යෙන් මේ වගේ බෝට් ටුවර් එකක් ගිහිල්ලා එතනින් පස්සේ මං හිතන් ඉන්නේ අර්ධ තියෙන්නේ මෙතන ඉඳන් තව පැය දෙකක දෙකහමාරක විතර දුරක් තියෙන්නේ මේ තිමිසෝරාවල ඉඳන් අර්ධ කියන සිටියකට අරාත් කියන සිටියකට. ඉතින් අරාත් වලටත් මම තාම ගිහිල්ලා නැති සිටි එකක්.
ඉතින් මේ තිමිශවර වගේම තමයි අරත් ගිහිල්ලා නැහැ මම කලින් ඇවිල්ලා නැහැ මේ පැත්තට. ඉතින් මම අරාද්දලත් ඕල් ටවුන් එකක් තියෙනවා, ඒක බලන්නත් ආසාව ආසාව තියෙනවා. මේ ඒ හින්දම අනිවාර්යෙන් මම විදියට, මොකද අරාද්දවලට 12:55ටත් එකහමාරටත් ට්‍රේන් එකක් තියෙනවා. ඉතින් ඒ වෙද්දි මට තිමිශවරවල ටවුන් එකේ හොඳට ඇවිදලා අරාද්දවලටත් ගිහිල්ලා අරාද්දවලත් ඇවිදලා හවස අරාද්දවල ඉඳන් බුකාරිස් වලට ට්‍රේන් එකක් තියෙනවා. ඒ කියන්නේ රෑ 11යි ගන්න තියෙන ට්‍රේන් එක. ඉතින් ඒකේ යන්න තමයි මගේ ප්ලෑන් එක තියෙන්නේ. ඉතින් බලමු හෙට දවසේ මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයාලා දකින්න ඇති මම ට්‍රේන් එකේදී ඔයාලට පෙන්නවා සර්බියා බෝඩරේ ගාවින්ම යාවි. ඉතින් සර්බියාව එහා පැත්තේ තින්නේ, ඒ වගේම තමයි මම හෙට පෙන්නන්න එහා පැත්තේ තියෙන්නේ හංගේරියාව. ඉතින් හංගේරියාවයි සර්බියාවයි එක සැරේ බලා ගන්න පුළුවන් වුණා මේ ට්‍රැවල් එකේ. ඉතින් ඒක තමයි වටින්නේ. ඉතින් සර්බියාවත් ලස්සන රටක් වෙන්න ඕන, මොකද කඳු වලින් පිරිච්ච රටක් ඒක. ඉතින් මම ඒකත් ටිකක් දැක්කා. ඉතින් ඒ හින්දා එන හැපි එකක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලා අනිවාර්යයෙන්ම වීඩියෝ එකත් එක්ක ඉන්න ලස්සන දේවල් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මගේ වීඩියෝ වලට කැමැත්ත තියෙනවා අනිවාර්යයෙන්ම ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් චිල්බ්‍රෝ මලියා YouTube channel එක, Facebook page එක, Instagram එක follow කරලා නැත්තම් like කරලා නැත්තම් ඉතින් අනිවාර්යෙන්ම subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න අමතක කරන්න එපා අනිවාර්යෙන්ම. ඉතින් help එකක් විදියට අනිවාර්යෙන්ම share පාරක් දෙන්න. ඉතින් අපි හෙට උදේ හම්බෙමු කොහොමද කියලා, මේ හෙට උදේ වෙන්නේ මොකද කියලා බලමු. ඉතින් දැනට මම නවතින්න යන්නේ, එහෙනම් good night.